ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල විහෙරගල ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදීගම ඉන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසාන කාලෝ අයං බදන්තා ධම්මසාන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 උපකාරාච යානාරි සමානාච සුකේ දුකේ අත්තකායිච යානාරි සුන්දරී චානුකම්පිකා ඒවං ධම්මේ සුචින්නානං සදා සද්ධම්මචාරිනං ධම්මචාරී සුකං සේති අස්මින් ලෝකේ පරම් හිච සාදු සාදු පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේට සොළසා සංකල්ප ලක්ෂයකින් අටාසංකල්ප ලක්ෂයකින් සිදු කරගත් යුතු ලෝතුරා බුද්ධ රාජ්‍ය සාරා සංකල්ප ලක්ෂයක් තරම් කෙටි කලකින් සිදු කර ගැනීමට උපකාරවන්තියක් වූ උත්තම යසෝදරා වගන්ගේ ජීවන චරිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා දෙකක් මෙහි මාතෘකා කෙරුණේ. උපකාරාචයා නාරී සමානාච්ච සුකේ දුකේ. සැප දුක දෙකේදීම යානාරී යම් කාන්තාවක් උපකාරී උපකාර කළාද. අත්තක්කා ඊචයානාරී සුන්දරී චානුකම්පිකා. අර්ථය කියා දෙමින් කුසලයට යොමු කරවමින් යහපත කැමති වූ සුන්දරවුත් අනුකම්පා කරන්නාවුත් ඇය. ඒවං ධම්මේ සුචින්නාන මෙසේ පිරිසිදුව ධර්මයේ හැසිරුණු සදා සද්ධම්මචාරින හැමදා ධර්මයේ හැසිරුණු තැනැත්තා එතැනැත්තිය ධම්මචාරී සුකං සේති අස්මින් ලෝකේ පරම්මිච්ච මෙලවත් පරලවත් ධර්මයේ හැසිරුණු නිසා සැප ලැබුවා කියන එකයි මේ ගාථා දෙකෙහි අර්ථය. මේන් සාරා සංකල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ සුමේද තාපසතුමා වශයෙන් දීපංකර ලෝතුරා බුදුරජාණන් වහන්සේ පාමුලදී නියත විවරණ ලැබුවා ලෝතුරා බුදු බවට පත්වෙන බවට. ගෞතම නමින් බුද්ධ රාජ්‍යයට පත්වෙනවය. එහිදී මව්පියන් දෙදෙනා වශයෙන් සුද්ධෝදන මහා මායා දෙනම ගිනන් ආදී වශයෙන් බුදු පිරිසේ නම් කියවුනා. මේ පිරිසේ පරිබ්‍රාජිකාවක් හිටියා සුමිත්‍රා කියලා. මේ සුමිත්‍රා පරිබ්‍රාජිකාව දීපංකර බුදුරජාණන් වහන්සේගේ ගිහි කල බිරිඳගේ ආලෝක ප්‍රභාව රූප සම්පත්තිය දැකලා මේ රූප සම්පත් ලබන්න හේතුවන්නේ සිල් රැකීමේ කියලා දැනගෙන එතුමියා සිටු සම්පත් අතහැරලා පැවිදි වෙලා හිටපු කෙනෙක්. එදා මේ බුදුරජාණන් වහන්සේගේ සමාගමට මෙතුමියත් පැමිණලා හිටියා. මේ සුමේද තාපසතුමාට විවරණ ලැබෙන වෙලාවේ මේ සුමිත්‍රාවත් හිතුවා මේ විවරණ කතාවේ යසෝදරාය යම් නාමයකට විවරණ ලැබුණේද ඒ නම මට ලැබී මට මේ උත්තමයන් වහන්සේ සමග සංසාර ගමනේ එකටම ගමන් කළා
ඒ බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා බුදුරජාණන් වහන්සේගෙන් ඇයටත් විවරණ ලැබුවා. සුමිත්‍රා නමින් පරිබ්‍රාජිකාවක් වෙලා පළමුවන වරට එසේ විවරණ ලබාගෙන එතෙන් පටන් සංසාර ගමනේ භවෙන් භවේ මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක දෙක තියේදී බෝසතාණන් වහන්සේ සමග සමීපව හෙවණැල්ලක් වගේ ගමන් කළා, උපකාර කළා. ලෝතුරා බුද්ධ රාජ්‍යයට දසපාරමී, උපපාරමී, පරමත්ත පාරමී සම්පූර්ණ කරගන්න අවශ්‍ය උපකාරයන් සිදු කළගත්තා. මෙසේ පාරමී ගමනට උපකාරවන්තයක් වුණා පාරමී වෘක්ෂේ දළු ලියලන්නට අවශ්‍ය කාරණා එතුමිය සපයා දුන්නා. මේ ගැන එතුමියගේ අපදානේ අවසාන වශයෙන් මෙතුමිය විසින් දේශනා කරලව තියෙනවා. ඉතින් මෙසේ පැමිණිලා විස්සන්තරාත්ම භාවේ මහබෝසතාණන් වහන්සේ සත්වාරයක් මහ පොළොව කම්පා කරමින් දන් දුන්නා. ඒ අතර දරු දෙන්න දන් දුන්නා, මේ බිරිඳ දන් දුන්නා මන්ත්‍රී දේවිය. එතනින් පසුව තුසිත දිව්‍ය භවණේ ඉපදිලා බෝසතාණන් වහන්සේ සමගම කාලය ගත කරලා මහා බෝසතාණන් වහන්සේ ඇසළපුන් පොහෝ දිනයකදී මෙලව මෞකුස පිළිසඳ ගන්න දවසේ ඒ මොහොතේදීම මෙතුමියත් මෞකුස පිළිසඳ ගත්තේ. මහා බෝසතාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාත් මහා මායා දේවියගේ මෞකුසේ පිළිසඳ ගත්තා, පියතුමා ලෙස සුද්ධෝදන පිය රජතුමා. යසෝදරාවන් සුද්ධෝදන රජතුමාගේ අමිතා කියන නැගණියගේ මෞකුසේ මහා මායා දේවියගේ සොහොයුරෙක් වෙන සුප්‍රබුද්ධ කියන රජතුමා පියව එහි පිළිසඳ ගත්තා. දසමසක් කැවෑමෙන් වෙසක් පුන් පොහෝ දවසේ මහබෝසතාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ ඉපදෙන මොහොතේදී එයින් එක ක්ෂණයකට පසුව යසෝදරාවත් එදා වෙසක් පුන් පොහෝ දවසේදීම මෞකුසින් බිහි වුණා. එකටම පාරමී පිරුවේ පාරමී කුසල් බලේ, ඒ වගේම ඉපදෙන්නට හේතු වුණේ එකම කුසලයක්. ඒ නිසා ඒ විදියට එක මොහොත ඉපදුනා. එක මොහොත පිළිසඳගෙන එක මොහොත ඉපදුනේ. මේ කුමාරයාගේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය සම්පත්තිය ලෝතුරා බුදු වෙනවා නැත්නම් සක්විති රජ වෙනවායි කියන ආරංචි ලැබිලා සුදෝන් රජතුමා විමසා බැලුවා. ඒ වෙලාවේ ඉදින් ඉපදිච්ච උදවිය ගැන දැනගන්න ලැබුණ තමන්ගේම නැගණියට දුවෙක් ඉපදලා ඉන්නවා. එහෙනම් මේත් මහා පුණ්‍යවන්තියක් වෙන්න ඕන කියලා ඒ දියණියටත් කිරිමව්වරුන් තෝරා යවලා සියලුම සත්කාරයන් ඒ බෝසතාණන් වහන්සේට කරන ආකාරයටම ඒ විදියටම සිදු කළා. අවුරුදු 16 මහා බෝසතාණන් වහන්සේට යසෝදරාවන් විවාහ කර දුන්නා. එතෙන් පටන් අවුරුදු 29 වෙනතුරු ගිහිගෙයි වාසය කළා. අවුරුදු 29 රාහුල කුමාරයා උපන් දවසේදී සතර පෙරනිමිති දැකලා ගිහි බන්ධනය ගිහි ගෙදර ගැන කලකිරිලා සංසාරයෙන් ඈතර ලෝතුරා බුදු බව ලබන්න හිතාගෙන ගිහිගේ නික්මෙන් තීරණය කළ හිටියේ. මේ කුමාරය ඉපදිච්ච දවසේ මහරෑ මහා බෝසතාණන් වහන්සේ තුන් ලෝකෙම සත්වයන් තමන් වහන්සේගේ දරු පිරිසක් සේ සිතා අර රාහුල කුමාරයා සිප සනසන්නේවත් නැතුව ගිහි ගෙයින් නික්මුණා. වර්ෂයක් දුෂ්කර ක්‍රියා කරමින් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා වෙසක් පුන් පොහෝ දිනේ 35 වෙනි වියේ. වර්ෂයක් ගත වුණා ඥාති සමාගමේ සඳහා ඥාතීන්ට අනුග්‍රහ කරන්නට උන්වහන්සේ වැඩම කළා කිඹුල්වතට. කිඹුල්වත් පුරේ වැඩම කළා. යමා මහ පෙළහර දක්වලා ඥාතීන් දමණය කළා. ඔවුන්ට දහම් දෙසලා තිසරණ සරණේ පිහිටියට පසු සුද්ධෝදන රජතුමාගේ මාලිගයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එදා අන්තපුර වැසි 40,000 නාට්‍යාංගනාවන් ලක්ෂ ගණනක් පරිවාර කාන්තාවන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. නමුත් යසෝදරාවන් පැමිණුනේ නැහැ. යසෝදරාවන් හිතාගෙන හිටියා හිතේ තිබුණ අදහසක් මා තුළ යම් ගුණයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මන් ළඟටම ඇවිල්ලා මට කතා කරනවා ඇති. උන්වහන්සේ මට මෙපමණ හිතවත්ව ඉඳලා මට නොකියම යන්න ගියා. ඒ නිසා
मगे गुणवत् कंवेनम मट यम सैल की लक्ती नवना माव दखी ने तुम्हें मालिगावट वेला हिटिया इदा ए धर्म देश नवसाने दी बुद्धुरचरण वहंसे यशोदरावन दखिन्नट ए मालिकेट वेडम कला सुदोन पीर तुमा पेर टुकन अग्रश्रावक दिनमत कैटुव तमाय बुद्धुरचरण वहंसे ही वेडम कले बुद्धुरचरण वहंसे दखिन मुहूतेम यशोदरावट दरागन बेरी शोक्या कैतिना अवृद्धु हयाक्म स्वामी पुरुषया नुदेक इतुमागे असुरक नेतुव वियोदुकिं काले गत कले नरसिय गाथावन कियमिन गुणसी करमिन कल्गेवे एनिसा दुख दरागन्न बेरुव महाहडिं अंडमिन बुदुरजानन वहन्सेगे श्रीपतुल स्पर्श करमिन दैतिं गोपमस अल्लगेन अंडा वेलपुना सियलुम दुख पिटवेनतुरु अंडा वेलपुना बुदुरजानन वहन्से एव नवत्तन्न उत्साह कले नै हेतु हदवते तिबिच दुख ए विदियट पिट उणे नैत्नम हदवत पेल्ला मरणेट पत्तेन तरमे दुखक यशोदरा हिते दरागने हिटी अनल अवसान उनाट पस्से दुख तुनी उनाट पस्से यशोदरावटम सिहि उना मम मे स्पर्श करगने इन्ने निकेले संतानयक तियेन लोकेट माग्रतुन लोकाग्र बुदुरजानन वहन्से नेद एहेम हितला पेत्तकट वेला लज्जावेन वाडी उना पिय महारायतुमा कल्पना कला वरदक्कुना दान्ने ने एनिसा एट समा करगान्न बुदुरजानन वहन्सेट मतक कला स्वामीनी मे मगे लेलिय नुब वहन्से गिहि गेदरिन निक्मिच्च दवस इंदन नुब वहन्से गैनम हितुवे वेन केनेक गैन हितुवे ने स्वामीनी नुब वहन्से सुव पहासु यहाना महासुन अत्थरिया किला दैनगेन मे मगे लेलियत सुव पहासु यहाना अत्थरला मिठी आसन वल निदागाता नुब वहन्से वटिना केन सलु पिली अत्थरिया किला दैनगेन कसावत पुरवनवा किला दैनगेन मेतुमियत कसावत पेरेवा नुब वहन्से केस्वेटिय कपा दम्मा किला आरंचि वेला मेतुमियत केस्वेटिय कपा दम्मा वहांसे एक वेले वलंदनवाय किला आरंचि वेला मेतुमियत एक वेले आहार गत्ता स्वामीनी नुब वहांसे नैति निसा मे यशोदरावन्व अयिति करगन्न बोहो रजवरु आवा नमुत किसिम केनेक्ट कैमति वुनेत नै नुब वहांसे गैन हितू सितिं नुब वहांसे समगम पैविदि वीमे अदहसिम्म कल्गत कला एनिसा स्वामीनी मगे मे लेलिय गुणवंतियक्य अगेन यम वरदक्कुनानं समावेन्न कियला पियतुमा समाविल्लुवा बुदुरजानन वहन्से देशना कोट वदाला पिय महाराजतुमनि नबतुमा वेनि रज केनेकुन आरक्षा करद्दी मेतुमिय अरिहत्त्वयट पत्वेन मे अवसानात्मे मम लोतुरा बुधुवेन मे अवसानात्मेदी मेसे मट पक्षपातवीम मट अवंकवीम पुदुमयक नेवे संसार गमनेदी किंदुरु आत्मेके पदिलत मट अवनत उना कियला निहंड उना ए वेलावेदी सुदोन पिय महारयतुमा विसिं आराधना कला स्वामीनी अपर नोपेनन ए विस्तरे अपट देशना करन सीक्वा कियला एवलावे तमाय सांद किंदुरु जातके बुदुरजानन वहांसे देशना कले किंदुरु योलक्कला इन्न जीवितेक मनुष्यवासेर समीप वनांतरेकट अविल्ला विनोदेन खेलिदोलिन गतकरद्दि बरणस रायतुमा मे किंदुरंगनाव देखला मे किंदुरट ईतलेकिन विद्दा ए विद्द वेलावे सिहि मुरुचा वेद वेटुना मे निसा मे किंदुरंगनाव बियट पत्तेला පරවතයක් මුදුන නැගල හැංගිලා හිටියා රජතුමා කතා කළා නුඹට මගේ රාජ්‍යය නුඹ අගබිසව කරන්නම් මා සමග ඉන්නේ කියලා බොහෝ දේ කිව්වත් අර ස්වාමියා නැති දුකින් හැඬුවා මිසක් රජතුමා සමග ගියේ නැහැ අවසානයේ රජතුමා පිටත් වුණා අවසරයක් ලැබුණේ නැහැ මේ කිඳුරංගනාව ඉක්මනට දුවගෙන ඇවිල්ලා අර කිඳුරා ළඟට ඇවිල්ලා තමන්ගේ සත්‍යක්‍රියා බලයෙන් පතිවෘතා බලයෙන්
සක්දි රජතුමාට දැනෙන විදියට සත්‍යක්‍රියා කළා මිකිඳුරාව බේරගත්තයි කියන කාරණය. අද මනුස්ස ජීවිතේ එදා කිඳුරු ජීවිතේ එපමණක් නෙවෙයි පින්වත්නි, මණිචෝර ජාතිකේ සුජාතා නමි බිරිඳ වශයෙන් එදා මහා බෝසතාණන් වහන්සේ සමග දෙව්දත් තෙරුන් බරණැස රජතුමා වශයෙන් ඉන්න වෙලාවේ, ඒ රජතුමා නුවර පැදකුණු කරන දවසක මේ යුවලත් රතේක නැගිලා ගමට යන වෙලාවේ මේ සුජාතා කියන තරුණිය දැකලා මේ රජතුමාට සිතක් ඇති වුණා ඇය වෛති කරගන්න. සොයල බැලුවා, එහෙම වෛති කරගන්න බෑ, ස්වාමියෙක් ඉන්නවා. එසා උපක්‍රමයක් කුමන්ත්‍රණයක් කළා. රජතුමාගේ මැණික ඒ කරත්තේ ඇතුලේ හංගලා රජතුමාගේ රාජමාණික්‍ය නැති වුණා කියලා හැමතැනම හොයලා මේ පුරුෂය වල්ලගෙන ඒ පුරුෂයව මරන්නට දංගෙඩි හිස තියලා කඩුව ඔසවගෙන ඉන්නවා. මේ පුරුෂයා මරණයට පත් කරන්න ස්වාමි පුරුෂයා මේ සුජාතාවගේ. සුජාතාව දන්නවා ස්වාමියා නිර්දෝෂයි, මේ රජතුමා තමන් කෙරෙහි ලෝභයෙන්ුයි මේ විපත කරන්නේ. මම නිසායි මගේ ස්වාමියාට මේ මරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මගේ ස්වාමියව බේර ගන්න ඕන කියලා තමන්ගේ පතිවෘතා බලයෙන් දෙවියන්ට අඬ ගැහුවා. මේ ලෝකෙ දෙවියෝ ඉන්නවද? දෙවියෝ ඉන්නවනම් මේ වගේ අපරාධ සිද්ධ වෙන්න විදියක් නැහැ. මගේ නිර්දෝෂ වූ ස්වාමියා නිකරුණේ මරණයට පත් කරවනවයි කියලා දෙවියන්ට කතා කළා. ඒ දුරු සක්දෙව් රජතුමා අර දංගෙඩි දිස තියන් හිටපු පුරුෂයාව සිංහාසනයේ තියලා සිංහාසනයේ තියපු රජතුමා දංගෙඩියේ තියුව එක ශ්‍රණයකින් කඩුව පහත් කළා. පහර වැදුනේ රජතුමාගේ බෙල්ලටයි. අර ස්වාමියා සිංහාසනයේ සිටියා. අදැහැමි රජතුමා මරණයට පත් වුණ සුජාතාවගේ පතිවෘතා බලයෙන් ස්වාමියා දඹදිව රාජ්‍යයට පත් වුණා. ඒ එදා මණිචෝර ජාතකයේ මෙවැනි ආත්ම භාව කෙලවරක් නැ පින්වත්නි. චුල්ල බෝධි ජාතක, චුල්ලසුත සෝම ජාතක ආදීදී බෝසතාණන් වහන්සේ අනුවම ගිහිල්ලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා එකට බ්‍රහ්මචර්යාව රැක්කා කිසිම පළොද්දක් දෝෂයක් නොවන විදියට. මේ විදියේ පක්ෂපාතව අවංකව කල්ගත කරාය කියන කාරණයක් විස්තර කරලා මේ අසෝදරාවගේ ගුණසාගරයෙන් බිදක් බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්න දෙකෙන් විස්තර කරලා කරුණුකාරණා කියා දෙද්දී යසෝදරාවගේ දුක තුනී වුණා. සංසාර ගමනේදී තමන් විසින් බිහිකොට දුන් දරුවන් අප්‍රමාණ දන් දුන්නා. බෝසතාණන් වහන්සේගේ ජීවිතය බේරගන්න අසංඛ්‍ය ආත්මල තමන්ම කැප වුණා, තමන් දිවි දුන්නා. මේ විදිහේ කරුණු බොහෝසෙයින් බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නා. ඒ නිසාම දුක තුනී වුණා. ඒ මොහොතේම පැවිදි වෙන්න අදහසක් ඇති වුණා. නමුත් පිය රජතුමා සීපත් කළේ මේ මොහොතේ පැවිදිවීම සුදුසු නෑ. කල් ඉවසුවා. නැවතත් සුද්ධෝදන රජතුමා රාජ්‍ය කරන කිඹුල්වත්පුරේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සතියක් ඇතුළත නන්ද කුමාරයා පැවිදි කළා. හත්වෙනි දවසේ රාහුල කුමාරයා සරසවල මේ යසෝදරාව පුතනුවනි අර තරුපිරිවරාගස් සඳක් වගේ ඉදිරියෙන් වැඩම කරන්නේ සඟරුවන පිරිවරාගෙන ඔබගේ පියතුමා. නුඹ පුංචි කාලේ නුඹ සිපසනසන්නේවත් නැතුව මේ පියතුමා ගෙදරින් බැහැර වුණේ, පිට වුණේ. අදයි අවුරුදු 7කට පස්සේ මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ පියතුමා ගිලඟ නිදාන හතරක් තියෙනවා. එතුමා මෙහෙන් පිට වෙච්ච දවස් ඉඳන් ඒ නිදාන පේන්න නැහැ. ඒ නිසා තාත්තගේ දේවල් අයිති පුතාටනේ. ඒ නිසා පුතා ගිහිල්ලා මේ පියතුමාගෙන් දායාද ඉල්ලගන්නේ කියලා මෑණියන් පියතුමා ළඟට යවුවා. පුංචි රාවල කුමාරයාත් අභිෂේකයක් ලැබුණා වගේ හරි සතුටින් දුවගෙන ගියා. 500ක් කුමාරවරු සමග දුවගෙන ගියා මගේ තාත්තා ඇවිල්ලා කියලා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොන කෙල්ලුණා. එල්ලිලා කිව්වා, "සුකාතේ සමන ඡායා, ශ්‍රමණයන් වහන්සේ, නුඹ වහන්සේගේ හෙවණැල්ල මට සැපයි. මගේ මෑණියන් මට කිව්වා ඔබතුමා මගේ පියතුමාලු. ඔබතුමා සතුව මට අයිත් දායාද නිදාන තියනවලු. ඒ නිදාන මට දෙනවද කියලා අර සිඟිති හුරතල් හඬින් මේ පුංචි කුමාරයා බුදුරජාණන් වහන්සේ ඇහුවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කුමාරයා ගැඟිල්ලක් අල්ලගෙන කිව්වා, "පුතේ දායාද ලබා දෙන්නම්" කියලා එකගෙන ගියා. රජමැදුරේ දානේ වළඳද්දි මේ රාහුල කුමාරයා ඒ අසල ගැවසිමින් සිටියා.
දානේ වන්දල අවසන් වුණාට පස්සේ ගෙදර නවතින්න කල්පනාවක් නැහැ අර දායාදේ ලබා ගන්න බුදුරජාණන් වහන්සේ පසුපසම විහාරයට ගියා පිය රජතුමාටවත් යසෝදරාවටවත් නවත්ත ගන්න බෑ නවත්තන්න ක්‍රමයක් නැහැ හේතුව පියතුමා සමග යන ගමනක් සඳ සමග යන නකත්තරුවක් වගේ රත්තරන් නැවක් පසුපස යන කුඩා රුවල් නැවක් වගේ මේ ශෝභමාන දර්ශනය සිංහ රාජයෙක් පසුපස යන සිංහ පැටවෙක් වගේ මේ රාහුල කුමාරයා විහාරයට එක ගිහිල්ලා සුදුසු දායාදී වුන්සුවා දායාදයක් නම් නැතිනොන දායාදයක් වෙන්න ඕන බාහිර දේවල් දුන්නොත් ඒව නැති වෙලා යනවා ඒ නිසා සීලාදී සප්ත ආර්ය ධනය ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ආදී මේ ධන හත බෝධි මූලයේදී ලබා ගත්තා ඒ ධන හත මේ පුත් කුමාරයාට ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි කෙරෙව්වා පැවිදි කළාට පස්සේ සුදෝන් පිය රජතුමත් බොහොම ශෝකයෙන් ඇවිල්ලා කරුණා කාරණා ප්‍රකාශ කළ ධර්මය අහලා හිත සනසව ගත්තා යසෝදරාව බොහෝ සෙයින් ශෝකයට පත් වුණා ස්වාමියා නැති දුකින් අවුරුදු 7ක් හිත හදාගෙන මේ පුංචි කුමාරයා පුතණුවන් එක්කයි වාසය කළේ ඒ මගේ පුතත් දැන් උදුරගත්තා නෙවෙද දැම්නම් මම ගිහිගෙදර වාසය කරන්නේ නැහැ මගේ පුතුණෝනු පැවිදි කරව ගත්ත මාත් පැවිදි වෙන්න ඕනේ කියලා බොහෝ සෙයින් පැවිදි වෙන්නට උත්සාහ කළා. ඒ වෙලාවෙත් සුද්ධෝදන පිය රජතුමා ප්‍රකාශ කළේ දියණියනි ඔබ ඇහුවේ නැද්ද? සංසාරේ ඔබ විසින්ම බිහි කර දරුව කොපමණ දන් දුන්නද? වෙස්සන්තරාත්ම භාවේ ජාලිය ක්‍රිෂ්ණජනා දරු දෙන්න දන් දීලත් නුඹ ඉවස ගත්තා. අද මේ ලෝතුරා බුද්ධ රාජ්‍යට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම පුතාව ලෝතුරා නිවන්සුව දෙන්න පැවිදි කරගත්තයි කියලා නුඹ ශෝක කරන එක ඇත්තට සුදුසු නෑ. ඒ වගේම මේ වෙලාවේ පැවිදි වුණොත් ඒ ඔබේ ශ්‍රද්ධාවක් නෙවෙයි. දරු ශෝකය නිසායි උඹ පැවිදි වෙන්නේ. ඒ නිසා දැන් පැවිදි වෙන්න එපා තවත් ඉවසන්නේ කියලා මතක් කළා. සුදෝන් පිය රජතුමා අසනීප වෙලා ලෙඩ ඇඳේ වැතිරිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසත් එක්ක වැඩම කරවලා පිය මහරජතුමාව අදිෂ්ඨාන බලෙන් සුවපත් කරවලා ධර්ම දේශනා කරලා අරිහත්ත්වයට පත් කළා. සතියක් සමපත් සුවෙන් වැඩ ඉඳලා පිරිනිවන් පෑවා. සුදෝන් පිය රජතුමා පිරිනිවන් පෑවට පස්සේ යසෝදරා පැවිදි වෙන්න සූදානම් වුණා. මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ මතක් කළා දියණිය මේ මොහොතේ ඔබ පළමුවෙන් පැවිදිවීම සුදුසු නෑ මාවැනි මාතාවක් විසින් පැවිද්ද ඉල්ලලත් කාන්තාවන්ට පැවිද්ද ලැබුණ නෑ නිසා ඔබ ඉවසන්න මම පැවිදි වුණාට පස්සේ මගේ ළඟට ඇවිල්ලා පසුව පැවිදි වෙන්නේ කියලා ඒ අවස්ථාවෙත් පැවිදිවීම නැවැත්තුවා නවත්තලා අර 500ක් රාජකුමාරිකාවන් සමග මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ විශාල මහනුවර කූටාගාර ශාලාවට පාගමනින්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අෂ්ට ගරුධර්ම පිළි අරගෙන වික්ෂුණී ශාසනය පිහිටෙව්වා. ඉන් අනතුරුව යසෝදරා දේවිය දහසක් බිසෝවරුන් ප්‍රමුඛව පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්නට ප්‍රජාපති ගෞතමීන් වහන්සේ වෙත ගමන් කළා විශාලා මහනුවරට. එහි ගොස් එතුමීගෙන් පැවිද්ද ලබාගත් උපසම්පදාව සඳහා සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා. වැඩම කොට එහි උපසම්පදාව ලැබ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ රාහුල මාතාවනි බුද්ධෝත්පාදයේ දුර්ලභයි සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි සන සම්පත්තියේ දුර්ලභයි ශාසන පැවිද්ද දුර්ලභයි ඒ සියලු කාරණා ලැබිච්ච වෙලාවේ ප්‍රමාද වෙන්න එපා අප්‍රමාද වෙන්න නිවන් අවබෝධ කරගන්න. කමඨහන් ලබාගෙන සුසු පරිසරයක ඉඳගෙන දවස් 15ක් ඇතුළතදී භාවනා කළා සියලු කෙලෙසුන් කෙරෙන් මිදිලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෙසම නික්ලේශී භාවයට පත් වුණා අරිහත්ත්වයට පත් වුණා. අභිඥා ලාභීව අරිහත්ත්වයට පත් වුණා. අසංඛ්‍යක් දුර සංසාරේ දකින්න පුළුවන් අතීතංශ ඥානයක් ලබාගත් පුබ්බේ නිවාස ඥානය. අභිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රභාවයටත් පත් උනේ මේ යසෝදරා තිරණියයි. තුමිය සැවැත් නුවර වාසය කරනවා. ඒ සැවැත් නුවර කොසල් රජතුමා විශාකා ආදී මේ සදැහැති දායක දායකාවන් විහාර ආරාම හදා දීලා බොහොම සත්කාර කරනවා. දහස් ගණන් පිරිස බුදුරජාණන් වහන්සේ දැක්ක වගේම වන්දනා කළා දාන පූජා කරන්න එනවා.
එනිසා බොහෝ සත්කාර බහුලයි. එනිසා මහසයුරට ගඟ ගලන්නාසේ මේ ලාභ සත්කාරයන් පැමිණීම විවේකයට බාධාවක්. ඒ නිසාම විශාල මහනුවර මහ ප්‍රජාපති ගෞතමින් වහන්සේ ළඟට වැඩම කළා විවේකයෙන් වැඩ ඉන්න. එහි වැඩම කළාට පස්සේ එහි 777ක් ලිච්ඡවි රජවරු රජ බිසවරු ඇවිල්ලා සත්කාර කරන්න පටන් ගත්තා. ඒනුවරත් කලක් වාසය කරනවා නමුත් විවේකයක් ලබන්න බැහැ මිනිස්යන් එනවා. බොහෝ දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව ඇවිල්ලා වැල නොකඩි පූජා පවත්වනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා ලෙස ගෞරවයෙන් වන්දනා කරනවා. ඒ නිසා රජගහනුවරට වැඩම කළා. රජගහනුවරත් 18 කෝටියක් ජනතාව ඒ පිරිසත් ඇවිල්ලා යසෝදරා තිරණියට ගරු කරනවා, පූජා පවත්වනවා, සත්කාර කරන බුදුරජාණන් වහන්සේ දැක්ක ලෙසම වන්දනා කරනවා. මේ අතර කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් බෙහෙරෙන් පිටත් වෙලා චාරිකාවෙහි හැසිරිලා රජගහනුවරට වැඩම කළා. එහි ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයේ වැඩ ඉන්න වෙලාවේ එවෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 78යි, යසෝදරා තිරණියගේ වයසත් 78යි. එතුමිය භාවනාව යෝගී වැඩ ඉන්න වෙලාවේ සමවස්සුවේ නැගී හිටපු වෙලාවේ සිහි වුණා මේ ශාසනයේ නන්ද රාහුල තෙරුන් වහන්සේලා, සරියුත් මුගලන් තෙරුන් වහන්සේලා, කේම උත්පල වන්න තිරණින් වහන්සේලා, කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ, ප්‍රජාපති සුද්ධෝදන දෙනම, මේ සියලු දෙනාම නිවන් පුරයට ගියා. ඒ කියන්නේ පිරිනිවන් පෑවා. බොහෝ ශ්‍රාවකයෝ පිරිනිවන් පෑවා. මමත් පිරිනිවන් පාන්න ඕනේ. අතීතේ නම් මේ ලෝක ධර්මතා වශයෙන් බුදුරජාණන් වහන්සේලාගේ භාර්යාවරු අරියහත්ත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට පෙරයි පිරිනිවන් පාන්නේ. මා ප්‍රතිසන්දි ගත්තෙත්, ඉපදුනේත්, ඒ වගේම සියලු දේ ලැබුවෙත් බුදුරජාණන් වහන්සේ සමග එකම මොහොතේ සමානවයි. ඒ වගේම සමාන වූ පැවිදි රස ලැබුවා, සමාන වූ නිවන් රසත් ලැබුවා. අපගේ පරිනිර්වාණයද සිදුවේ යුත්තේ එසේනම් එකටමයි, එක දිනයකමයි. නමුත් එක දිනයක සිදුවෙන විපත් දෙකක් මිනිස්යන්ට දරා ගන්න අපහසුයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට පෙර මම නිවන් පිරිනිවන් පුරයට යන්නට ඕන, පිරිනිවන් පාන්න ඕන. කල්ප උක්ෂේ නැතුව කල්ප ලතාවගේ පැවැත්වීම ශෝභමාන නැහැ. නමුත් කල්ප ලතාව නැති වුණත් කල්ප උක්ෂේ පැවැත්ම ශෝභමානයි. මාවැන්නියක් බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙකුගේ පිරිනිවන් පෑම දැකීම සුදුසු නැහැ. බුදුරජාණන් වහන්සේ මාවැන්නියකගේ පිරිනිවන් පෑම දැකීම සුදුසුයි. ඒ නිසා අද රැම පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒ මොහොතේම මහ පොළව ගිගුම් දී කම්පා වුණා. විසුණින් වහන්සේ ලැබිලා කරුණ විමසුවා, කාරණේ මතක් කළා. පාත්‍ර සිවුරු දරාගෙන කුටිසේනාසන වසා දමලා බුදුරජාණන් වහන්සේට වැඳලා අවසර සමාව ගන්නට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානේ විහාරයට වැඩම කළා. වැඩම කළා, පසඟ පිහිටුව වන්දනා කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශාසනේ අපි නිවන් සුව ලැබුවා. සංසාර ගමනේ එකටම පැමිණිලා පාරමී ධර්ම මුදුන්පත් කළා. මේ ජීවිතේදී ස්වාමීනි ඔබ වහන්සේ අපට උතුම් පීර ලබා දුන්නා, උපකාර කළා. දැන් අපි උතුම් නිවන් සුව සාක්ෂාත් කරගෙන ඉන්නේ. ඒ ස්වාමීනි පිරිනිවන් පාන්ට අවශ්‍යයි. අද රැම පිරිනිවන් පාන්ට මා තීරණය කළා. ස්වාමීනි සංසාර ගමනේ ඉඳන් මේ මොහොත දක්වා යම් වරදක් වී තිබෙනවා නම්, සංසාර ගමන බොහොම දිගයි, ඉස්ත්‍රී ආත්මය ලාමකයි, බොහොම ලඝු සිතක් තියෙන්නේ. ඒ නිසා දැන හෝ නොදැන යම් වරදක් වුණා නම් මට සමා වෙන්නේ කියලා. කුස ජාතකයේදී පබාවතිය වෙලා කුස රජ්ජුරුවන්ගේ විරූප වීම නිසා මම රූපමදයෙන් උඩඟු වෙලා ඔබ වහන්සේට දැඩිකම් කළ බව හැබැයි. නමුත් ඒ දැඩිකම් කළත් ඔබ වහන්සේ ඒ නිසා දසපාරමී පුරාගත්තා. මා ලබා ගන්න, මා ඉති කර ගන්න ඕනේ කියලා රාජ්‍ය අත්හැරලා රාජ්‍ය දාණය කළා දාන පාරමිතාව. මගේ පහස ලැබුණු දවස් ඉඳන් වෙන ස්ත්‍රියක් පැතුවේ නැහැ. පන්සිල් රැක්කා සීල පාරමිතාව. මාව ලබා ගන්න ඕනේ කියලා රාජ්‍ය අත්හැරලා පිටත් වුණා නික්කම්ම පාරමිතාව. මා අයිති කර ගන්න, මා සතුටු කරන්න නොඑක් නොඑක් දේ නිර්මාණය කළා ප්‍රඥාවෙන් ප්‍රඥා පාරමිතාව. ඒ වෙනුවෙන් බැලමෙහි කරමින් වළං සෝදමින් දරපලමින් වීරය ගත්ත වීරය පාරමිතාව. මාව අයිති කර ගන්නවාමයි කියලා සපත කළා. ඒ අවසානයේ සත්‍ය වශයෙන් ඔප්පු කළා සත්‍ය පාරමිතාව. අදිෂ්ඨාණයෙන් කටයුතු කළා අදිෂ්ඨාන පාරමිතාව. මා මොන දේ කළත් නොසැලී හිටියා උපේක්ෂා පාරමිතාව.
මා අයිති කරගන්න පැමිණ රජවරු 7 දෙනෙක් අල්ලාගෙන ඔවුන්ට දඬුවම් නොකර ඔවුන්ට ස්ත්‍රී දාන ලබා දුන්නා මෛත්‍රී පාරමිතාව ආදී මේ දස පාරමිතාම එකම ආත්මයකදී සිද්ධ කරගන්න මගේ දැඩි බව ඔබ වහන්සේට හේතු වුණා නමුත් මම සිතකින් කළා නෙවෙයි ඔබ වහන්සේගේ අකුසල් කර්මයන්ගෙන් විරූප වීම නිසායි එසේම ඔබ වහන්සේ සකස් කරගෙන ආහාර අනුභව කරයි කියලා හිතන්නට එපා ස්වාමීනි ඉස්ත්‍රි ධර්මයේ පිහිටලා මම ඔබ වහන්සේගෙන ආහාර දාසියර දීලා දාසියගේ ආහාර මම අනුභව කළා ඔබ වහන්සේ දුක් විඳින බව දැනගෙන මම සයනීය සතුපුන්නේ විම නිදාගත්තා ඔබ වහන්සේ දුක් විඳිනකොට මම හදවතේ දුක දරාගෙන දුක් විඳි මේ විදියට තුමිය කරුණා කාරණා සිහිපත් කළා ඒ ආත්ම භාවයේ දෝෂයක් දකින්න ඇති බව තවත් සමහර ආත්මයක ස්වාමීනි ඔබ වහන්සේ පැවිදි වෙන්න යන වෙලාවේ මම දරුවෙකු බිහි වෙන්න ඉන්නවයි කියලා ඔබ වහන්සේ නැවැත්තුවා දරුවා බිහි වුණාට පස්සේ දරුවා ඇවිදින තුරු ඉඳලා යන්න කියලා නැවැත්තුවා නැවතත් පැවිදි වෙන්න යන වෙලාවේ ඔබ වහන්සේට මම බාධා කළා එසේ බාධා කිරීම සංසාරගත වූ ස්ත්‍රීන්ට පුරුෂයන්ට සාධාරණ දෙයක් එය සාමාන්‍ය දෙයක් ඒ නිසා මම ඒත් වරදක් දකින්නේ ඒත් යම් වරදක් වේ නම් මට සමා වෙන්නේ කියලා සමාවිල්ලුවා බන්ධනාගාර ජාතකයේදී ඔබ වහන්සේත් මමත් වළං සකස් කරමින් ජීවත් වෙන ආත්ම භාවයේදී අප දෙදෙනාගේ පුතුණුවන් රාහුල පුතුණුවන් කුඩා කල ඔබ වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් ධර්මය අහලා එදාම පැවිදි වෙන්න තීරණය කරපු වෙලාවේ සංසාර ගමන යන අතරේ නිවන නම් පුරුෂයන්ට පමණක් නෙවෙයි ස්ත්‍රීන්ටත් අවශ්‍යය ඒ නිසා මාත් නිවන් දකින්න ඕන නේද කියලා හිතලා ස්වාමීනි මම වතුර ටිකක් ගේනකම් මේ දරුව වඩා ගන්නේ කියලා ඒ අත දරුවා නුඹ වහන්සේගේ අතට දීලා පෙන්ගෙන එන මුවාවෙන් මම කැලයට ගිහිල්ලා බා පැවිදි වුණා ඉස්ත්‍රි ආදේ දෙහෙටේ දෝ කියලා මග බල බලා අර පස්මසක් වයස ඇති පුංචි දරුවා පෝෂණය කරගෙන එකාතකින් දරුව වඩාගෙන එකාතකින් වාජන වලන් සකස් කරමි සියලු කටයුතු කරගෙන එදා කල ඒ සැලකීමට වෙස්සන්තරාත්ම භාවේ ජාලිය කුමාරයා ස්වාමීනි ඔබ වහන්සේ ලෝතුරා බුදු බව ලැබෙනව නම් අපි ඕනෑ කෙනෙකුට දෙන්නේ කියලා බමුණා සමග ගිය දවසෙත් ඔබ වහන්සේට ඒ සඳහා උපකාර කළා කියලා මට හිතෙනවා මේ ආත්ම භාවයේදී රාහුල පැවිදි වෙනවද කියලා අහපු වෙලාවේ බැහැයි කියන්නේ නැතුව හිස වනමින් ඔබ වහන්සේට අවනත වී මෙම්ම එදාගත් ඒ දුකට අද කළ ගුණ සැලකුවයි කියලා හිතනවා ස්වාමීනි එහෙදිත් නිවන් සුවය නම් අපත් ලැබිය යුතු නිසා ඔබ වහන්සේට මේ විදිහේ දුක් විඳින්න දීලා මම පැවිදි වුණා එහෙත් වරදක් තියෙනම් ස්වාමීනි සමා වෙන්නේ කියලා මේ ආකාරයෙන් නොඑක් නොඑක් විදියට සංසාර ගමනේදී පාරමී පුරණ අතරදී සිදු දෝෂයන්ට සමා වෙයි. නමුත් දෝෂයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා යසෝදරාවනි නුඹ වැනි නිකලෙස් උත්තමාවියක් මා වෙන නිකලෙස් බුදුරජාණන් වහන්සේ නමකගෙන් සමාවිල්ලීම අවශ්‍ය දෙයක් නෙවෙයි නමුත් චාරිත්‍ර වශයෙන් අවසාන මොහොතේ සමා කරනවාය කියලා සමාව දුන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා යසෝදරා ස්ත්‍රිවිරාවනි නුඹ පැවිදි වූ තැන පටන් රහත් වූ තැන පටන්ම මා කෙරේ ගෞරවයෙන් එරිදි ප්‍රාතිහාර්ය ආදී කිසිම ප්‍රාතිහාර්යක් පෙන්වුවේ නැහැ ලෝකේ ජනතාව යසෝදරාව කියන්නේ කවුද කියලා. මොන වගේ බලයක් තියෙන කෙනෙක්ද එරිදි තිබුණද නැද්ද කියලා. රහත් උනාද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා යසෝදරාවනි නුඹගේ බලය ලෝකෙට පෙන්වන්න. එදි ප්‍රාතිහාරි දක්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මතක් කළා. ඒ වෙලාවේ බුදුපාමුල වැඳ වැටිලා අවසර අරගෙන සත්තලක් අහසට වැඩම කරමින් නැවත බිමට බසමින් බුදු සිරිපා වන්දනා කරමින් අහසට පැන නැගලා මුළු අහසෙම වැසෙන ආකාරයෙන් විශාල කයක් මවාගෙන 이르දි ප්‍රාත්‍යාරය දැක්කුවා. ගුරු රාජ වේස මවාගෙන 이르දි ප්‍රාත්‍යාරය දැක්කුවා. ඇත රාජ වේස මවාගෙන 이르දි ප්‍රාත්‍යාරය දැක්කුවා. දහස් ගණන් එවැනි භික්ෂුණී වේස මවාගෙන 이르දි ප්‍රාත්‍යාරය දැක්කුවා. මේ වෙනත් කෙනෙකු නෙවෙයි ගිහිගේ වාසය කරමින් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ බිරිඳ වූ සංසාර ගමනේ පාරමී ධර්ම මුදුන්පත් කරන්නට උපකාර කළා වූ යසෝදරාවයි කියලා මහා හඬින් ලොවට ඇසෙන්නට ප්‍රකාශ කළා.
මුළු ලෝකෙම වාසය කරන මිනිසුන්ට එතුමිය දකින්න ලැබුණා. දෙවියන් දසදහසක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් රැස්වලා අහස පුරා රැස්වලා මේ සියලු ප්‍රාතිහාර්ය දුටුවා. ඒ ප්‍රාතිහාර්ය අවසානයේදී යසෝදරාව බුදුපාමුල වැඳ වැටලා සිහිපත් කළා, ස්වාමීනි මේ ලෝකේ ස්වාමීවරු පතන්නා විශ්‍රීන් විසින් පැති යුතු උතුම්ම ස්වාමියෙක් මර ලැබුණා. ඒ උතුම් ස්වාමි පුරුෂයා මහා බෝසතාණන් වහන්සේ සංසාර කතරින් අපවත් එතර කෙරෙව්වා. නුඹ වහන්සේගේ ඇසුර ලැබීම නිසා, නුඹ වහන්සේගේ සත්පුරුෂ භාවය නිසා නුඹ වහන්සේ ලෙසේම අපත් අභව්‍ය ස්ථානවලට ගියේ නෑ, සතර අපායක් දුටුවේ නෑ, සුගතියේ ඉපදිලා අද ශාන්තිපුරයට යන්න අපට වාසනාව ලැබුණා. මේ ලෝකේ පින්වත්නි, ස්වාමියෙකුට භාර්යාවක් වන කාන්තාවරු හත් ආකාරයක් දේශනා කළා. වදක භාර්යා, චෝර භාර්යා, ස්වාමි භාර්යා, මාතු භාර්යා, භගිනි භාර්යා, සඛී භාර්යා, දාසි භාර්යා. ඒ අතර යසෝදරා උත්තමාවිය විස්තර කරනවා, ස්වාමීනි කිසිම කලකවත් මම නුඹ වහන්සේට වද දෙන බිරිඳක් වුණේ නැහැ. නුඹ වහන්සේට හොර හිතින් ඔබ වහන්සේ ඇසුරු කරන කෙනෙක් වුණේ නැහැ. ස්වාමියෙක් වශයෙන් ඇසුරු කළේ නැහැ. මේ වදක භාර්යාව කියන්නේ ස්වාමියාට වද දෙන්නම සූදානම් වෙච්ච කාන්තාව, බිරිඳ. ස්වාමියාට නිතරම කරදර කරන, ස්වාමියාගේ අගුණ කියන, ස්වාමියාට ගහන, බනින ඒ විදියේ බිරිඳෑවරු ඉන්නවා. ස්වාමියා තලාපෙලා කතා කරන මේ විදිහ, වද දෙන නිතරම පරුස විදියට හැසිරෙන එවැනි ඒ වදක භාර්යා. චෝර භාර්යා, ස්වාමියා සතුදී සොරකම් කළ අන් පුරුෂයන්ට දෙන, ස්වාමියාගේ රහස් අන් පුරුෂයන්ට කියන, ස්වාමියාගේ ධනය සංගවාගෙන ස්වාමියාට නොපෙන්වන, ස්වාමියාට ද්‍රෝහිකම් කරන බිරිඳයා. චෝර භාර්යා, ස්වාමි භාර්යා, ගෙදර සියලු මාශ්චර්ය අයිතිය සිය අනසක පතුරාගෙන ස්වාමියාව යටපත් කරගෙන ස්වාමියාට නිඳා කරමින්, අන් පුරුෂයන්ගේ ගුණ කියමින්, ස්වාමියාගේ අගුණ කියමින් නිතරම ආහාර අනුභව කර කර අනුන්ගේ බඩගින්න තේරෙන්නේ නැහැ, තමන්ගේ බඩගින්න පමණක් දන්න, ස්වාමියාගේ ඥාතින්ද සලකන්නේ නැතුව තමන්ගේ ඥාතින්ද පමණක් සලකන ස්වාමි භාර්යා කියලා කොටසකුත් තියෙනවා. මේ කොටස් තුන මරණින් පස්සේ නිරයට යනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමියාට අනර්ථ කිරීම, මිත්‍රදෝහි බව කියන මේ අකුසල හේතුවෙන් නිරයටපත් වෙනවා. එනිසා ස්වාමීනි, ඒ අසත්පුරුෂ වූ භාර්යාවන් තුන්දෙනාගේ චරිත කිසි කලෙකත් මා ලැබුවේ නැහැ. හැම ආත්මයකම බොහෝ ආත්මවල මාතු භාර්යාවක්, මව් කෙනෙක් පුතෙක්ට සලකන්නේ කොහොමද? ඒ විදියට ස්වාමියා දරුවෙකුසේ සිතාගෙන කවමින්, පොවමින්, නහවමින්, සොයමින්, බලමින්, ආදරයෙන්, කරුණාවෙන් පෝෂණය කරනවා. ස්වාමියා වැරදි වැඩ කරන්න යනවනම්, සොරකමකට යනවනම්, මෙවැනි දේවල් කරනවනම් මම ගෙදර ඉන්නේ නැහැ, මම අපේ ගෙදර යනවායි කියලා බය කරලා නොයෙක් නොයෙක් ක්‍රමයෙන් කරුණාවෙන් හරි පරුස විදිහට හරි කියලා වරදින් ගලවගෙන සිල් සමාදන් වෙන්න, දන් දෙන්න, යහපත් දේ කරන්න, ගොවිතැන් කරන්න, දැහැමින් ජීවත් වෙන්නේ කියලා ස්වාමියා හොඳ මග යවන මාතු භාර්යාවක් වුණා. භගිනි භාර්යා, සහෝදරියක් වගේ. ගෙදරකින් වැඩිමහල් සහෝදරයත්, බාල නැගණියත් වගේ. බොහොම ලැජ්ජා බය ඇතුව ගෞරවයෙන් ස්වාමියා ඇසුරු කරන භගිනි භාර්යාවක් වුණා. සඛී භාර්යා, හුඟක් කාලෙකින් දකින්න ලැබෙන යාළුවෙක් දකින්න ආසාවෙන් ඉන්න යාළුවෙක් වගේ. ස්වාමියා ගෙදරින් පිටත් වුණාට පස්සේ කොයි වෙලාවෙ ගෙදර එයිද කියලා මග බලාගෙන ඉන්න. ස්වාමියා පැමිණ විට ප්‍රිය දෙපුල් කතා කරන, ස්වාමියා සමගින් මේ විදිහේ යාළුවෙක් වගේ ප්‍රීතියෙන් ගත කරන, සියලු රහස් ස්වාමියාගේ දැනගෙන ඒ රහස් නිදානසේ රකින්න, තමන් දැනගත් රහස් ස්වාමියාර නොසඟවා කියන සඛී භාර්යාවක්. කොච්චර වදමන්දන දුන්නත්, නඩුවම් කළත් ඒවයින් සැලෙන්නේ නැතුව, තරහ ගන්නේ නැතුව සියලුම කටයුතු කර දෙනවා. ගෙදරදොර වැඩ කටයුතු කරනවා, ස්වාමියාට ආහාර දීලා, අනිත් අයට ආහාර දීලා, පසුව ආහාර ගන්නවා,
ස්වාමියා සැතපුණා නිදාගත්තට පස්සේ නිදාගන්න යනවා. ස්වාමියා හැරෙන්න කලින් ඇහැරලා ගෙදර වැඩ කරනවා. මේ සියල්ල හොයලා බලන දාසියක් වගේ සලකන දාසී බරියා කියන මේ සතර ආකාර සත්පුරුෂ කාන්තාවෝ ස්වාමියාට සැලකීම නිසා, ස්වාමියාට අවනත වීම නිසා, පරපුරුෂයන් නොසෙවීම නිසා, අවංක බව නිසා සතර අපායට පත් නොවි සුගති ඉපදෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ස්වාමිනි අන්නේ මාතු භාර්යාව, බගිනි භාර්යාව, සකී භාර්යාව, දාසි භාර්යාවගේ ගුණයන්ම මම සංසාරේ ලැබුවා. ඒ ගුණයන්ගෙන්ම නුඹ වහන්සේට සැලකුවා. ඒ නිසා ස්වාමීනි සුගතියේ ඉපදෙන්න මට ලැබුණා. නුඹ වහන්සේ සමග පාරමී ධර්ම මුදුන්පත් කරගෙන අද මේ අවසානාත්ම භාවයේදී එකටම ඉපදිලා, එකම පැවිදි සුව ලබලා, එකම නිවන් සුව ලබලා අද පිරිනිවන් පුරයට වැඩම කරන්නයි සූදානම. ඒ නිසා ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ අවසරය අපට ලබා දෙන්න. ඔබ වහන්සේ අපට පිය කෙනෙක්, අපි ඔබ වහන්සේගේ දියණිවරු. මේ ශාක්‍ය දියණිවරුන්ට යම් ප්‍රමාදයක් වුණා නම් ඒ සියල්ලට සමාව ලබා දෙන සීක්වා කළ සමාවිල්ලුවා. බුදුරජාණන් වහන්සේ සමා කළා, තුන්වරක් පැදකුණු කළා, සතර තැනකදී පසඟ පිහිටුව වන්දනා කරලා පසුපස්සෙන් පසුපස්සට ගමන් කළා. බුදුරජාණන් වහන්සේ පිරිනෙන තෙක් මානට පසුපසින් පසුපසට වැඩම කළා. එහිදීත් වන්දනා කළා. කුටිසේනාසනයට වැඩම කළා. එහිදී පරිනිර්වාණයට පත් වෙලා පහනක් නිවී යන්නාසේ සියලු සසර දුක් නිවමින් සදහටම සසරින් එතෙර වුණා. බුදුරජාණන් වහන්සේගේ උතුම් පිහිට ලැබමින් සංසාරේ කළ උපකාරයන්ට ප්‍රතිඋපකාර ලැබමින් එතුමිය ඒ අමා මහ නිවණින් සැනසීලා සදාකාලික සැනසීම ලැබුවේ. ඒ උතුම් යසෝදරා උත්තමාවියට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාර කරමු. මේ යසෝදරා උත්තමාවියගේ ජීවිතය එදා විතරක් නෙවෙයි, අද පමණක් නෙවෙයි, අනාගතය දක්වා මුළු ලෝකෙටම සැනසෙන්න කරුණුකාරණා බොහොමයි. ජීවිතයක් හදාගන්න, තමන් ගැන ඉතල තමන්ට සතුටු වෙන, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවිතයට ලොකු ආදර්ශයක්. එපමණක් නෙවෙයි පුරුෂයන්ටත් එසේමයි. විශේෂයෙන් විවාහ වෙන ස්ත්‍රී පුරුෂයන්ට, ස්වාමි භාර්යාවරුන්ට සංසාර ගමනේ ජීවිත ගත කරපු ආකාරයේ ලොකු ආදර්ශයක්. නිකෙලෙස් වෙලා නෙවෙයි, කෙලෙස් සහිතව, නමුත් විශ්වාසය අවංකකම තිබුණේ. සංසාර ගමනෙත් එහෙමයි, නිවන් දක්නාතුරුත් එහෙමයි. ඒ නිසා ස්වාමියාට අවනත වීම, ස්වාමියාට සැලකීම බිරිඳක් වශයෙන් සුගතියට යන කාරණය. ස්වාමිවරුන්ටත් එහෙමයි, බිරිඳට අවංක වීම, පර ස්ත්‍රීන් නොසෙවීම, බිරිඳට සංග්‍රහ කිරීම, හොඳ වචනෙන් ඇමතීම, කැමති දේවල් රැගෙන දීම, මෙවැනි දේවල් වලින් සංග්‍රහ කිරීම කරන්නට අවශ්‍යයි. ඒ ස්වාමියාගේ ලැබෙන සැලකිලි ලබන බිරිඳ විසිනුත් ගෙදර කටයුතු මනාව සංවිධානය කරන්න, ඥාතීන්ට සංග්‍රහ කරන්න, පරපුරුෂයන් හොයන් නැතුව අවංක වාසය කරන්න, මේ විදිහේ සංග්‍රහයන් කරන්නට අවශ්‍යයි. එසේ සංග්‍රහ කරන වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බිරිඳක් ස්වාමි පුරුෂයෙක් මේ ආත්ම භාවයේ හොඳින් ජීවත් වෙනවා නම් මෙන්න මේ වගේ වෙන්නට ඕන. සම සද්දා, සම සීල, සමචාග, සමපඤ්ඤා. සංසාර ගමනෙත් හමු වෙන්න අවශ්‍ය නම් බොහෝ දෙනා අද කාලෙදි ප්‍රාර්ථනා කරනවනේ අපිට ජාති ජාතිත් හමු වෙන්න ඕන කියලා. එහෙම හමු වෙන්න ඕන නම් තම තමා විසින් සමාන ශ්‍රද්ධාවක් දිනු කරන්න. මේ ශ්‍රද්ධාව කිව්වේ ඔවුනොවුන් ගැන සමාන විශ්වාසය, අවිශ්වාසයක් නෑ, විශ්වාසයි. එහෙනම් ඒක සමාන ශ්‍රද්ධාව. සම සීල, සිල්වන්ත වීම. සිල්වන්ත වීම කියේ විශේෂයෙන්ම ස්වාමියා හැර වෙනත් පුරුෂයෙක් ප්‍රාර්ථනා නොකිරීම, බිරිඳ හැර වෙනත් ස්ත්‍රියක් ප්‍රාර්ථනා නොකිරීම, රහසින්වත් එලිපිටවත් එවැනි දෙයක් සිදු කරන්නේ නැතිනම් ඒ සම සීලය. සමචාග, ස්වාමියා වෙනුවෙන් බොහෝ කැපකිරීම කරනවා, බිරිඳ වෙනුවෙන් එසේම කැපකිරීම කරනවා. ඒ කැපකිරීම කිරීමයි සමචාගය. සමපඤ්ඤා, ජීවිතය ගැන යම් තීරණයක් ගන්නකොට ඒ තීරණය සමානව ගන්න පුළුවන් විදිහ අදහස් සමාන නම්,
එවැනි සමාන ගුණ ඇති දෙපලක් සංසාර ගමනේදී නැවත නැවතත් හමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සා යසෝදරා උත්තමාවියටත් මහබෝස්තාණන් වහන්සේටත් මෙන්න මේ ගුණ හතර සමානව පිහිටියා. ස්වාමියයි භාර්යාවයි කියන්නේ කරත්තයක රෝද දෙකක් වගේ. එක රෝදයක් හරි සමාන වුණේ නැත්නම් කරත්ත ගමන් කරන්න, ඒ ජීවන ගමන යන්න බෑ. ඒ ඇන හිටිනවා. ඒ වගේ ගුණ වශයෙන් අදහස් වශයෙන් අසමාන දෙපලක් නම් එකතු වුණේ ඒ දෙදෙනාට වැඩි කල් සමගියෙන් ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා මෙලව දුකසේ ගත කරලා සසර ගමනේ දුකට වැටිලා දුකින් දුකට යන්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා සමාන ගුණ දියුණු කරගන්න අවශ්‍යයි. ඒ ගුණය සසරෙදි දියුණු වුණා, අවසාන මොහොත දක්වා දියුණු වුණා, නිවන් දකිනා ජාති දක්වා කවදාවත් සිහිනෙන්වත් ඒ නිවනට අනුතුරක් කළේ නැහැ. නිවනට බාධා කළේ නැහැ. දන් දෙන අවස්ථාව දන් දෙන්න එපා කියලා කිව්වනේ තව වැඩිපුර පුළුවන් නම් දෙයක් දෙන්න උදව් කළා. සිල් රකින්න අවස්ථාවල සිල් රකින්න එපා කියලා බාධා කළේ නැහැ. තමුණුත් ඒ සීලයට උදව් කළා, සිල් රැක්කා. පැවිදි වෙන්න යන අවස්ථාවල බොහෝ විට පැවිදි වෙන්න උපකාර කළා. සමහර තැන්වල අර ස්ත්‍රී දෝෂයන් නිසා පැවිදි වෙන්න එපා කියලා සෙනෙහස නිසා කිව්වත් හිතේ තිබුණේ නැහැ හැම දෙයක්. පැවිදි වුණාට පස්සේ මහා බෝධි ජාතකයේ දේශනා කරනවා, බෝසතාණන් වහන්සේ පැවිදි වුණාට පස්සේ අවුරුදු 10ක් එක තැන එක වනාන්තරේ පැවිදි වෙලා හිටි, එක දවසක්වත් බ්‍රහ්මචර්යාවට අන්තරායක් කරන්නවත් හිතුවේ නැහැ. චුල්ල බෝධි ජාතකයේදී, චුල්ල සුත සෝම ජාතකයේදීත් ස්වාමියා අනුවම ගිහිල්ලා පැවිදි වුණා සමිල්ල බාසිනී නමින්. ඒ නිසා පැවිදි වෙන විටත් සමානව පැවිදි වුණා. ප්‍රඥා පාරමිතා පුරණ මහෝසද පඬිත් ජාතකයේදී අමරා දේවිය නමින් ඊටම ගැළපෙන ජීවිතයක් ගත කළා ප්‍රඥාවන්තව. විදුර පඬිත් ජාතකයේ බිරිඳ බවට පත් වෙලා එවැනිම ජීවිතයක් ගත කළා. වීර්ය පාරමී පුරණ අවස්ථාවල ඒ සඳහා උපකාර කළා. සියලුම ආත්ම භාවයන් දස පාරමී පුරණ ආකාරයේ ඒ සඳහා උපකාර වුණා මිසක් ඒ සඳහා කවදාවත් අකුල් හෙළුවේ නැහැ. ඒ පාරමී ගමනට එනම් උපකාරවන්තයක් වුණු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ. උපකාරාච යානාරි සමානාච සුකේ දුකේ, සැප දුක දෙකේ සමාන වීම පින්වත්නි ගොඩක් වටින දෙයක්. බිරින්දෑවරුන්ට විතරක් නෙවෙයි ස්වාමි පුරුෂයන්ටත් වටිනවා. සාමාන්‍ය ලෝකේ ස්වභාවයේ යමක් වැඩිපුර තියෙනවා නම් ලං වෙලා ඒක භුක්ති විඳින එක. ඒ දේවල් නැති වුණාට පස්සේ තවත් එවැනි යමක් කමක් තියෙන කෙනෙක් හොයලා අර කිසිම දෙයක් නැති වෙච්ච කෙන අමතක කරලා දාලා යන අය ඕන තරම් ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ සැප දුක දෙකේ සමාන නැහැ. සැපේදි විතරක් ලං වෙලා දුකේදී ඈත් වෙනවා. ඒ නිසා මේ බෝසත් උත්තමාවිය එහෙම කළේ නැහැ. සැප දුක දෙකේදීම දුප්පත් පොහොසත් හැම මොහොතෙම යස අයස හැම මොහොතෙම ලංව වාසය කළා. ඒ නිසා අපේ ජීවිතවලට ඒ තුලින් ගත යුතු යමක් වේ නම් ඒ සියල්ල ජීවිතෙට එක් කරගන්නට සායි භාර්යාවන් වශයෙන් ජීවත් වෙන පින්වතුන්ලාට ඒ ජීවිත තව තවත් වාසනාවන්ත කරගන්න, ගුණවන්ත කරගන්න, යසෝදරා උත්තමාවියගේ ජීවිතයේ ඇති ඒ උතුම් ගුණ සයුරෙන් බිඳක් හෝ එක් කරගෙන සියලු දෙනාට සැනසille පිණිස මේ උතුම් යසෝදරා තෙරණියගේ ජීවිත හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කර සියලු පින්වතුන්ලාටත් දෙවියන් සහිත සකල ලෝක වාසත්වයන්ටත් මේ පින උතුම් නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කර. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල විහෙරගල ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද හෘදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ. උදාරතර ශාසනික සේවා කරනු ලබන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා ආශිර්වාද කරමු.